එක්ව සිටිනේ සදහම් සරණ ධර්ම දේශනා සහ භාවනා පාඩම් මාලාව සමග. මෙම භාවනා පාඩම් මාලාවෙන් අද දින මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන ආකාරය සවිස්තරව සහ සරලව දේශනා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පළමුව අපි දැනගන්න ඕන මාර්ගඵල ලබන පිළිවෙල. පළමුව සෝවාන් මාර්ගයේ වැඩීමෙන් මාර්ගඵල ලැබීමට ආරම්භ කිරීම සුදුසුයි. ඒ අනුව සෝවාන් මාර්ගය අනුයාත අඟ හතරයි. එය සත්පුරුෂ සේවනය, සද්ධම්ම සවනය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදා වශයෙන් කොටස් හතරයි. බුදුන් වහන්සේ සෝවාන් මාර්ගය විස්තර කරන්නේ යම්කිසි පුද්ගලයෙක් සත්පුරුෂ ඇසුර නිසා බණ අහන තැනකට යනවා. මේ බණ කියන බණ නෛර්යානික නිවනට අනුරූප වෙච්ච සද්ධර්මය. අන්නේ සද්ධර්මය අහලා ඒ පුද්ගලයා ඒ සද්ධර්මය ගැන මනස යොමු කළා හිතන්න බලනවා. අන්නේ හිත යොමු කළා ඒ නුවණින් විමසා බැලීම සමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයේ විරුද්ධ පදය තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුනුවණින් නුන නැතුව මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරයේදී කරන්නේ නුවණින් මෙනෙහි කිරීමක්. අන්නේ නුවණින් මෙනෙහි කළා ධර්ම මාර්ගයේ යන්න හිත හදා ගැනීම. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ, ධර්ම මාර්ගයේ යන්න ආරම්භ කිරීම. අන්නේ කරුණු හතර තමයි සෝවාන් මාර්ගය වැඩි යාම වශයෙන් විස්තර කෙරෙන්නේ. බුදු දේශනේ සඳහන් වෙනවා සෝවාන් මාර්ග ලාභීන් දෙදෙනෙක් ගැන. පළමු වෙන්නා සද්ධානුසාරී පුද්ගලයා. සද්ධාව වැඩි කරගන්නේ මාවතේ යන පුද්ගලයා සද්ධානුසාරියා. දෙවන පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයා. ධර්මානුසාරී පුද්ගලයා ධර්ම කරුණු ඉගෙනගෙන සැක දුරු කරගන්නා මාවතේ යන පුද්ගලයා. බුදුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද තෙරුන් වහන්සේට සද්ධානුසාරියත් ධම්මානුසාරියත් දෙදෙනාම ඔවුනුන් පරයා යන වේගිකින් ගිහිලා මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණවයි කියලා. මෙන්න මේ සද්ධානුසාරියත් ධම්මානුසාරියත් මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන්න ප්‍රථම පළවෙනි මාර්ගඥානෙ උපදින්න ඕන. දෙවෙනින් මාර්ගඥානෙ උපදින්න ඕන. තුන්වෙනි මාර්ගඥානෙ මේ ආකාරයෙන් සෝවාන් මාර්ගය වැඩි අවසානයේ සෝවාන් මාර්ගඥානය පහළ වෙනවා. සෝවාන් මාර්ගඥානය පහළ වීම සූත්‍ර පිටකයේ සුප්පබුද්ධ කුටි සූත්‍රයේ ඒ වගේම විනය පිටකයේ මහා වග්ග පාළියේ යන දෙතනම එක ආකාරයෙන් සඳහන් වෙන්නේ. සෝවාන් මාර්ගඥානයේ පහළ වීම යනු ඇති වූ සියල්ල නැති වී යන ඥානයයි. නොයසේනම් සියලු සංස්කාරයන් ඇතිව නැති වී යන ඥානයයි. නොයසේනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල අභාවයට යන්නේ යන ඥානයයි. මෙන්න මේ ඥානයෙන් සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව ප්‍රහීන වීම හේතු කොටගෙන සෝවාන් මාර්ගඥානය පහළ වෙන බවයි එම සූත ධර්මවල සඳහන් වෙන්නේ. ඒ අනුව සෝවාන් මාර්ගඥානයෙන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව ප්‍රහාණය වීම තමයි සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ. නමුත් සෝවාන් මාර්ගඥානයෙන් ඊට අතිරේකව සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයක් නැසෙනවා. ඒ අනුව සෝවාන් මාර්ගඥානයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම තුන නැසිරා සෝවාන් ඵලයට පැමිණෙනවා. සෝවාන් ඵලයට පැමිණීම මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. සෝවාන් ඵලයට පැමිණියාම අනර කියන සෝවාන් මාර්ගංග හතර වැඩි දියුණු වෙලා ඊට පස්සේ සෝවාන් මාර්ගඥානිය පහළ වෙලා ඊට පස්සේ සෝවාන් ඵල අංග හතරේ පිහිටනවා. සෝවාන් ඵල අංග හතර ඊටම ලේසි මතක තියාගන්න. බුදුන් කෙරෙහි ඇතිල සද්ධාව, දහන් කෙරෙහි ඇතිල සද්ධාව, ආර්ය සංඝ රත්නය කෙරෙහි ඇතිල සද්ධාව, මුලින් මැගිදින් අකින් නොකරන ලද ආනිකාන්ත වූ පංචශීල ප්‍රතිපදාව. මෙන්න මේ ආකාරයෙන් සෝවාන් ඵල යට පැමිණියාම සෝවාන් ඵල අංග හතර තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙකුට තමන් සෝවාන්ද කියලා දැනගන්න අවශ්‍ය නම්
කරන්න තියෙන එක මහා ප්‍රධානත පරීක්ෂාව තමයි තමන් කෙරෙහි මේ සෝතාපන්නාංග හතර තියෙනවද කියලා දැනගන්න එක. අන්නේ එක තමන් විසින්ම පරීක්ෂා කරල බල්ල තමන්ටම තමන් සෝවාන් කියල කියාගන්න පුළුවන් කියල ධර්මය සඳහන් වෙනවා. ඒවගේම ඒ තමන්ගේ සෝවාන් පලය නොබීව ප්‍රකාශ කරන්න පුළුවන් කියල සඳහන් වෙන සංයුක්ත නිකාය අනාථ පිණ්ඩික සූත්‍රවල. ඒවගේම දීගනිකාය මහා පරිනිර්වාණ සූත්‍රයේ සෝතාපන්න පල පරීක්ෂා පිළිබඳ ඉතාම පැහැදිලි සහ දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සාලේක සූත්‍රයේ දේශනා කරනවා ඒ සෝතාපන්න අංග හතර හැරින්න වෙනත් කුසලතාවක් තමන් වහන්සේ සෝතාපන්න ඵලය වෙනුවෙන් අදහස් නොකළ බව. ඒ අනුව සෝතාපන්න ඵලය සම්බන්ධව ථේරවාදයේ ගෙනෙන අදහස් විශාල ප්‍රමාණයක් සූත්‍ර පිටකයේන අදහස් සමග ගැටෙනවා. ප්‍රධාන වශයෙන්ම තමයි සෝතාපන්න මාර්ගයේ විදර්ශනා යානයක් වශයෙන් තමයි අටකතාවේ සඳහන් වෙන්නේ. එවැනි විදර්ශනා යානයක් ගැන සඳහන් වෙන එකම සූත්‍ර කොටසක් තියෙනවා කුද්දක නිකායේ. අනිත් සියලුම අවස්ථාවල පැහැදිලිවම ධර්මය ශ්‍රවණය කිරීමෙන් තමයි සෝතාපන්න වීම ගැන විස්තර කරන්නේ. නමුත් භාවනාවෙන් සෝතාපන්න ඵලයට ලැබෙන්න පුළුවන් කියන එකත් සූත්‍ර පිටකයේ කීප තැනක තියෙනවා. විශේෂයෙන්ම අනිච්ච සංඥා සූත්‍රයේ තියෙනවා අනිච්ච සංඥාව වැඩිවීමෙන් සෝතාපන්න ඵලය ආදී වූ සියලුම මාර්ගඵලයන්ට එන්න පුළුවන් කියලා. ඒ වගේම දීඝනක සූත්‍රයේ තියෙනවා සෝවාන් මාර්ගය සකෘදාගාමි මාර්ගය ආදී මාර්ගයන් වැඩිවීමට සම්මතිය සහ විදර්ශනාව බහුල කිරීමෙන් ඒක සිදු කරන්න පුළුවන් කියලා. නමුත් අති බහුතරය සෝතාපන්න ඵලය ලැබුණේ ඒ අති බහුතරයම බණ අහලා සැක දුරු කර ගැනීමෙන්. විශේෂයෙන්ම බොහෝ පිරිස් බණ අසන අතරම සෝතාපන්න ඵලෙ පිහිටියා. සෝතාපන්න ඵලය ගැන ප්‍රධාන වශයෙන් තියෙන දුර්මතයක් තමයි හැම සෝතාපන්න ඵලලාභීම ධානලාභී කියලා ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට හේතුව පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ තියෙනවා එක්තරා සෝතාපන්නෙක් ඒ සෝතාපන්නයාගේ නම කුප්පසත්ත. කුප්පසත්ත කියන සෝතාපන්නයාට හිත සමාධිගත කරන්න බෑ. ඒ වගේම සද්ධා විමුක්ත කියලා සෝතාපන්නෙක් ඉන්නෝ. සද්ධා විමුක්ත කියන සෝතාපන්නයා සද්ධාව නිසා තමයි ආවේ මාර්ගේ. සද්ධාවෙන් ආපු ඵලය නිසා ඒ පුද්ගලයාටත් ඔය කියන ලොකු හපංකම් කරන්න බෑ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සකෘදාගාමි මාර්ගයේ වැඩීම් සම්බන්ධව සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ සකෘදාගාමි මාර්ගඥානේ කාමරාග පටිගත කියන දෙක තුනී වෙනවා කියලා තියෙන්නේ. මේ තුනී වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. ඉතා පහසුවෙන් වටහා ගන්න පුළුවන් කාමරාග පටිග කියන සංයෝජන ධර්ම දෙක ප්‍රධාන වශයෙන්ම කොට්ටාස දෙකක් තියෙනවා ඕලාරික සහ සුකුම. එහෙම නැත්නම් සූක්ෂ්ම කියලා. ඒ ඕලාරික කාමරාගය සහ ඕලාරික පටික තමයි සකෘදාගාමි මාර්ග ඥානයෙන් ප්‍රහීන වෙලා යන්නේ. ඒ අනුව කාමරාග පටික කියන දෙකේ රළු ස්වභාවය විතරයි නැති වෙලා යන්නේ. සකෘදාගාමි ඵලය සම්බන්ධව තියෙන ඉතාම වැදගත් සූත්‍රයක් තමයි මිගසාලා සූත්‍රය. මිගසාලා සූත්‍රයේ තියෙනවා සමහර සකෘදාගාමි ඵලින් පසුවත් ඒ කාමක චර්යාවක නිරත වෙලා තියෙනවා. සමහරුන් ඒ කාමචර්යාවෙන් වෙන් වෙලා තියෙනවා. නමුත් අනාගාමී ඵලයට යනකොට කම්සප විඳීම කම්සපෙහි ඇල්මක් සිදු වෙන්නේ නැහැ. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම පහ විතරයි ඉතුරු වෙන්නේ. උග්‍ර ගුණපතියා අනාගාමී ඵලයට පැමිණලා නිවසකේ හිටියේ පුද්ගලයේ. ඒ වගේම විසාක උපාසකයා ඔහු අනාගාමි ඵලයට පැමිණලා ගෙදරම හිටිය පුද්ගලයෙක්. ඒ වගේම සුද්ධෝදන රජතුමා සෝතාපන්න ඵලයේ සිට අරහත් ඵලය දක්වාම ඒ සියලුම මාර්ගඵලයන්ට පැමිණියේ නිවසේදීමයි. ඒ වගේම සන්දති ඇමතිවරයා ආසියාගේ පිට උඩ රජ ඇඳුම් ඇඳගෙන තමයි අරහත් ඵලයට පැමිණියේ. ඒ වගේම බාහිය දාරු චීරිය දරවලින් සැදුණු ඇඳුමක් ඇඳගෙන තමයි මෙම තැනැත්තා අරහත් ඵලයට පැමිණියේ. ඒ වගේම මෝගරාජ කියන
පුද්ගලයා තාප සැඳුමක් ඇඳගෙන තමයි අරහත් ඵලයට පැමිණියේ. එනිසා මේ තමන් අඳින ඇඳුම මාර්ගඵල ලාභයට බලපානවයි කියලා කවුරු හරි කියනවනම් ඒක බුද්ධ වචනයේ ඉක්මවල යෑමක්. ඒ නිසා අපි කිසි කෙනෙක් හිතන්න එපා මේ සිවුරු දරාගෙනම ඉන්න ඕන කියලා මාර්ගඵල ලබා ගන්න. සිවුරු දරාගෙන හිටියත් නොදරා හිටියත් තමන්ගේ මනස ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා සිවුරු දරාගෙන හෝ නොදරාගෙන මාර්ගඵල සංඛ්‍යාත නිවනට යන මාර්ගයේ ඉදිකනකොට ඒවට අපහාස උපහාස කරන්න එපා.